හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, අපේ ගිය සතියේ අන්තිමටම කතා කරා, ඔයාලට මතක ඇති දෘඩ තැටිය කියලා එකක්. ඉතින් අපේ පරිගණකය තුළ අයබෝන් අපේ පරිගණකය තුළ දත්ත සහ තොරතුරු කොච්චර කාලයකටද ගබඩා කරන්න පුළුවන් හාඩ් ඩිස්ක් එක තුළ, දෘඩ තැටිය තුළ? එපතේ එකනේ අපිට දිගු කාලීන දත්ත ගබඩා කරන්න පුළුවන් උපාංගයක්ද යා, එහෙම නැත්නම් කෙටි කාලීන උපාංගයක්ද? හා, දෘඩ තැටිය එපතේ දිගු කාලීන. ඔව්, අපිට දිගු කාලීනව දත්ත ගබඩා කළ හැකි උපාංගයක් තමයි අපේ පරිගණකය තුළ දෘඩ තැටිය කියලා කියන්නේ. මතර මම එයා ගැන කිව්වා, එන අපිට ස්ථිරව දිගු කාලීනව දත්ත ගබඩා කරන්න පුළුවන් උපාංගයක්. ඒ වගේම යාගේ ආචායන ධාරිතාවය, දත්ත ගබඩා කරන ධාරිතාවය මනින ඒකකයක් අපි කතා කරානේ නේ. ආචායන ධාරිතාවය, එහෙම නැත්නම් මේ දත්ත ගබඩා කරන ධාරිතාවය මනින ඒකකයක් ගිය සතිය අපි කතා කරා. මොකක්ද ඒ? මයික්. ඔව්, බයිට් කියන්නේ හැබැයි ටිකක් ලොකු ඒකකයක්. මේක කුඩාම ඒකකය මොකද්ද පුතේ? කුඩාම ඒකකය. ඔව්, අන්න හරි. දත්ත ගබඩා කිරීමේ කුඩාම ඒකකය තමයි බිට්. ඒතර බිට් කීයක්ද? දැන් බිට් කීයක් එකතු වෙලාද බයිට් එකක් හැදෙන්නේ? බිට් කීයක්? ඔව්, බිට් 8ක් බයිට් එකයි. බයිට් කීයක්ද කිලෝබයිට් එකක් වෙන්නේ? බයිට් කීයක්ද? අදහම් බයිට් කීයක්ද කිලෝබයිට් එකක් වෙන්නේ? 1024යි. ඔව්, බයිට් 1024ක් කිලෝබයිට් එකයි. ඊපස්සේ කිලෝබයිට් 1024ක් MB. ඔව්, මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් GB එකයි. GB එකයි. ඔව්, GB 1024ක් TB. TB ටෙරාබයිට් එකයි. ඔය විදිහට මතක තියාගන්න ඕනේ මේ ඒකක ටික. එතකොට අපි පොතේ පරිගණකයේ ධාරිතාවය මනින ඒකකය තමයි බයිට්, සෝරි බිට් කියලා කියන්නේ. බිට් තමයි කුඩාම ඒකකය. හරි. එතකොට අපි හાર્ඩ් ඩිස්ක් එකේ, එහෙම නැත්නම් අපේ ওই පෙන් ඩ්‍රයිව් වල RAM එකේ ධාරිතාවය මනිනවා. මොන ඔය අපි කියපු ඒකකය භාවිතා කරගෙන මතක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි කතා කරා අන්තිමට අපි මාතෘකාවක් මෙතන ලියලා ඇති සන්දර්ශකය කියපු පරිගණක තිරය. එහෙම නේද පුතේ මාතෘකාව ලියලා තියෙන්නේ? ඔව්. හරි, අපේ සාමාන්‍ය ජීවිතයේ පුතේ පරිගණක තිර වර්ග කිහිපයක් දකින්න ලැබෙනවා. මොනවා කියලාද අපි ඒ කිව්වේ? මම හිතන අපි ඒක අන්තිමට කතා කරා. පරිගණක තිර වර්ග කිහිපයක් තියෙනවා. මොනවද ඒ පරිගණක තිර වර්ග? මොනවද අපිට දකින්න ලැබෙන පරිගණක තිර වර්ග? ඔල් දෙකල් දිනවන්නේ මෙහෙම එකක්. ඔන්න ඔය වගේ මේ වගේ තියෙන පරිගණක තිරයක් දැකලා තියෙනව නේද? ඔව් නේ, දැකලා තියෙනවා. ඒ වගේ පරිගණක තිර වලට මොන නමද අපි කියන්නේ? ඕනම් මේකේ චූටි චූටි කොටු ටිකකුත් තියෙනවා මේක ඇතුලේ. මේ වගේ පරිගණක තිර වලට මොන ආකාරයේ පරිගණක තිර කියලාද කියන්නේ? මොන ආකාරයේ පරිගණක තිරද? කවුරුවත් දන්නේ නැද්ද? සේ මාටුකා ගැන අපි කතා කරේ නැහැ. ඔව් හරි හරි. සන්දර්ශක නිකන් ඕගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ දැකලා තියෙනවනේ. උතර මේ වගේ පරිගණක තිර වලට මොන ආකාරයව කියලාද කියන්නේ? එහෙම නමක් කියන්න දැක් අහලා නැද්ද? දැන් ඔයාලගේ ගෙදර පරිගණක තිරයක් තියෙනවා නම් පුතේ, ඔය පරිගණක තිරය වම් පෙට්ටියක් වගේ මහ ලොකු එකක්ද? සිහින් එකක්ද?
सामान्य जीवित परिगणक तीर मुनवाद LCD මෙහෙම ඒවා අහලා තියෙනවද? ඔ මේ LCD කියන එක අහලා තියෙනව නේද? ඔව්. අතල දැන් මෙච්චරලා කිව්වේ නැත්තේ නේද? අතල අපි සාමාන්‍ය ජීවිතයේ පුතර සිහින් තිරයක් සහිත පරිගණක තිරයක් නම් අපි දකින්න ලැබෙන්නේ ඒවට අපි කියනවා LCD කියලා. උදාහරණයක් මෙන්න මෙහෙම එකක්. මේ දෙන්නේ LCD එක. දැන් දැන් පේනවනේ ඔයාලට එකක් නේ. LCD. දැන් පේන්නේ නැහැ. ස්ක්‍රීන් එකේ පේන්නේ නැද්ද එක? ආ දැන් පේනවා. හරි. හරි මෙතන LCD එකක්. අතර LED කියලා ඒවත් තියෙනවා. ඔබ අපි LED නෙවෙයි අපි ඔය සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන්නේ. හැබැයි LED තියෙනවා. LED තිර තියෙන්නේ අර ලොකු digital walls සමහර ලාට ඔයගොල්ලන්ගේ ස්කෝලවල ඔය price giving එක වෙලාවදී ලොකු digital wall එකක් හයි කරන්න වැඩි බෑග්ග්‍රවුන්ඩ් එකේ නේ. අතොර ඒකේ ළමයින්ගේ නම් වැටෙන්නේ වගේ. අතොර ඒවා ඇතුලේ පුතේ LED bulbs. අතොර මේ LED තාක්ෂණය භාවිතා කරලා ඔය digital wall නිර්මාණය කරනවා. එතකොට ඒවට අපි කියන LED කියලා. LED. අතොර ඒවට පුළුවන් පුතේ ඉතා දීප්තිමත් ආලෝකයක් නිපදවන්න. ඔය පාරේ සමහර ලාට ඔය එක දුරකතන සමාගම්. එහෙම නැත්නම් විවිධ ඔය වෙළඳ සමාගම්. අවිල සමහරට එක වීඩියෝස් පෙන්නනවා මහා දවාලෙත් නේ මහා දවාලෙත් මොනවා හරි වීඩියෝ එකක් ෆිල්ම් එකක් එහෙම පෙන්නනවා. උතර මහා දවාලුණත් පුතේ එක පැහැදිලිව පේනවා. උතර ඒ වගේ තිර තියෙන LED වලින් මේ LED ආලෝක විමෝචක ඩයෝඩ් කියන එක LED වලින් ඔය ලයිට් එමිටින් ඩයෝඩ්. හැබැයි LCD පරිගණක තිරයක් ඔහම මහා දවාලේ ගිනි අවු වෙතිවොත් පෙනේද ඕකෙන්? එහෙම පේන්නේ නැහැ. LCD පරිගණක තිරයක් නම් ඒ විදිහට දවාලේ අවුවට පේන්නේ නැහැ. ඒක අපේ ඇස් වලට හරි අපහසුාවක් වෙනවා. මොකද පින්තූර පේන්නේ නැහැ පැහැදිලිව. හැබැයි ඊටත් කලින් තිබුණ පුතේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පෙට්ටියක් වගේ පරිගණක තිර. මේ පෙට්ටියක් වගේ පරිගණක තිර වලට කියනවා නම. මොකද කියන්නේ? ওই පෙට්ටියක් වගේ පරිගණක තිර වලට කියනවා පුතේ නම. CRT සම්දර්ශක අන්න හරි ඔව් CRT කියලා CRT කියන්නේ පුතේ මේ කැතෝඩ් රේ ටියුබ් කියන එක කැතෝඩ් රේ ටියුබ් ඒ කියන්නේ පුතේ මෙයා අර පෙට්ටියක් වගේ පිටිපස්සට ටික ලොකුවට තියෙන්නේ මෙයා කිතුන කැතෝඩ් කිරණ නලයක් අර කැතෝඩ් කිරණ විදින නලයක් තියෙනවා දැන් ඔයාලා දුර පනිනකොට එහෙම लंगीदे දුර පනින්න පුළුවන් දුරකට නම් එතකොට හොඳ ගැම්මක් අරගෙන පනින්න පුළුවන් දුරට නේ ළඟ ඉඳන් පැනනොත් වැඩි දුරකට පැන ගන්න බෑ උතර අර පොඩි ගැම්මක් ගන්න තමයි අපි දුවගෙන එන්නේ එතකොට මේ කැතෝඩ කිරණ නලෙත් පුතේ එහෙමයි එයා ළඟම ඉඳන් කිරණ විදින්න කියොත් එයාට ලොකු ගැම්මකින් විදින්න බෑ ඒක නිසා එයා ටිකක් දිගට ඉන්නවා පිටිපස්සට උතර මේ කැතෝඩ කිරණ නලය ටිකක් දිගට තියෙන නිසා අර වේගවත්ව කිරණ විදීමේ හැකියාව තියෙනවා අනේ නලය ටිකක් දිගට තියෙන නිසා අර වෙනද ටීවී වලත් ඔක්කොම තිබුණා. ඒව තියෙන නිසා යා ටික ප්‍රමාණයෙන් විශාල වැඩි. එයා ටිකක් ප්‍රමාණයෙන් විශාල වැඩි. ඒතර මේ කැතෝඩ කිරණ නල ප්‍රමාණයෙන් උඩයිනි. ප්‍රමාණයෙන් විශාලයි. කැතෝඩ කිරණ නල සංදර්ශක පුතේ ප්‍රමාණයෙන් විශාලයි. හැබැයි LCD සහ LED කියන ඒවා LCD සහ LED ප්‍රමාණයෙන් විශාලද?
උත්තරයක් දෙන්න හැනි කවුරුන් නෑ ඒක කුඩා එයා ප්‍රමාණයෙන් කුඩායි උත්තර LCD හෝ LED පරිගණක තිරය අපිට පහසු වෙන්නේ යා මෙහා රැගෙන යන්න පුළුවන් හැබැයි CRT එකක් මේ කැතෝඩ කිරණ සංදර්ශකයක් එයාව ලේසි පහසුවට එයා මෙහා ගෙනියන්න බෑ උත්තර අපි මතක තියාගන්න ඕනේ පුතේ දැනට අපි 10 වසරදී ගණන් ගන්නවා මේ පරිගණක තිර අතර වෙනස්කම් දැනට අපි මතක තියාගන්න ඕනි පරිගණක තිරණ පරිගණක සංදර්ශක වර්ග 3ක් අපි කතා කරනවා මොනද වර්ග 3 කැතෝඩ CRT LCD LED LED ඔක තමයි හරි CRT කියන්නේ CRT කියන්නේ කැතෝඩ කිරණ නල සංදර්ශකය කැතෝඩ කිරණ නල සංදර්ශකය CRT LCD LCD ස්ක්‍රීන් එකක් නම් පුතේ දැන් ඔයාගේ ඉස්සරහා තියෙන්නේ හරි ඔයා එකට ඇඟිල්ලක් තියලා පොඩ්ඩක් පැත්තට ඇදලා බලන්නකොට නේ ඇඟිල්ලක් තියලා ආයි ගන්නකො බලන්න මොකක්ද වෙන්නේ දැන් ඔයා ගාව ලැප්ටොප් එකක් නම් තියෙන්නේ එක LCD එකක් බොහෝ විට හරි ඔයා ඒක ඇඟිල්ලක වල පොඩ්ඩක් ගන්නකො පුතේ එම් ගත්තද කවුරු හරි ඔව් සර් ඉරක් යනවා. ඔව් ඉරක් යන්නේ මොන වගේද නිකන් සුදු පාට ඉරක්. ආ ඒ කියන්නේ ඇඟිල්ල තද කරලා ඇද්දොත් එහෙම සුදු පාට ඉරක් වගේයි. ඇඟිල්ල පොඩක් ඔබල ගත්තොත් ඒ කියන්නේ ඇඟිල්ලෙන් පොඩක් එබුවොත් ගොඩක් ඔබන්න එපා. පොඩක් එබුවොත් මතුරු වාදනයකට අන්න හරි. අර වතුර පාරක් වගේ නේ. අර වතුරට නෑ ඇඟිල්ල තිබුවා වගේ. පොඩක් එහෙම ගතියක් තියෙනව නේද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ ඔක පුතේ තව කට්ටක් වගේ යන්නුත් එහ
කියන්නේ පුතේ liquid crystal display ද්‍රව ස්පටික සංදර්ශකය LCD කියන්නේ liquid liquid කියන්නේ ද්‍රවයක් liquid crystal display ඔතනදී මේ LCD වලදී ඒ කියන්නේ ප්ලාස්ටික් කදාවන් දෙකක් මැදට අර ප්ලාස්ටික් කදාවන් කියන්නේ පුතේ අර තියෙනවනේ ෆෝන් එකේ උඩින් අලවන ග්ලාස් එකක් වගේ එකක් මොකද්ද ඔයාලා දන්නව එකේ නම ආ ටෙම්පර්ඩ් ග්ලාස් අන්න ඒ වගේ ග්ලාසස් දෙකක් මැදට දාලා තියෙනවා පුතේ ස්පටික ද්‍රවය කියන එක ස්පටික ද්‍රාවණය එනේ පලිඟු ද්‍රාවණය කියලා කියනවා මේක ස්පටික ද්‍රාවණය වෙන පලිඟු ද්‍රාවණය කියලා ද්‍රාවණයක් දාලා තියෙන්නේ ඒක නිසා තමයි පුතේ මේ ඇඟිල්ල තියුවම ඇතුළට එබෙන ගතියක් තියෙන්නේ ඔයාලට ඔක හොඳට පේනවා ඩිස්ප්ලේ එකට හානි වෙච්ච පරිගණක තිරයක් නම් එහෙම නැත්නම් ෆෝන් එකක් පුතේ බිම වැටුනම ඩිස්ප්ලේ එකට හානි වුණොත් එහෙම ඩිස්ප්ලේ එක කැඩුනොත් එහෙම මොන වගේ දෙයක් පේන්නේ ඩිස්ප්ලේ එකට හානි වුණාම මොන වගේද පේන්නේ සුදු පාටයි මුකුත් පේන්නේ නැහැ ඔව් එක සුදු පාටයි මුකුත් පේන්නේ නැහැ සමහර ඒවායි කළු පාට වගේ ඉරි ඉරි ගිහිල්ලා නේ ඒ කියන්නේ මේ ඇත්තම කිව්වොත් මොකද ද්‍රවයක් එහා මෙහා ගිහිල්ලා වගේ පේනවා කළු පාට ද්‍රාවණයක් ඩිස්ප්ලේ එකට හානි වුණාට පස්සේ මොකද මෙතේ මේ ස්පටික ද්‍රාවණය දාලා තියෙන්නේ ප්ලාස්ටික් කදා දෙකක් මැදට එසා ඒ ද්‍රවයේ එහා මෙහා යනවා ඔක සමහර අයගේ හිල් වෙලක් තියෙනවා එතකොට ද්‍රවය එළියට එනවා හරි ඒ වගේ හානි වෙන්න පුළුවන් පරිගණක තිරයට මම මේ කිව්වේ LCD කියන්නේ liquid crystal display අපි අර සිංහලෙන් කියනවා ද්‍රව ස්පටික සංදර්ශකය ද්‍රව ස්පටික සංදර්ශකය කියලා. මෙතන පරිගණක තිර වර්ග දෙකක් දැන් මම කිව්වා. එකක් CRT සිංහලෙන් අපි යාට කියනවා කැතෝඩ් කිරණ නල සංදර්ශකය. කැතෝඩ් කිරණ නල සංදර්ශකය. අනිත් එක නම් LCD. ඒ කියන්නේ ද්‍රව ස්පටික සංදර්ශකය. තව එකක් ඉන්නවා කවුද යා? LED ඒ කියන්නේ light emitting diode මෙන්න ආලෝක විමෝචක ඩයෝඩ කියලා. ඩයෝඩ කියලාත් කියනවා. හොඳේ පොතල් ඩයෝඩ. ආලෝක විමෝචක ඩයෝඩ. Light emitting diode LED. ආලෝක විමෝචක ඩයෝඩ පරිගණක තිර. පරිගණක තිර වර්ග තුනයි.
මොනද වර්ග තුන සිංහලෙන් මට මතක තියාගන්නත් ඕනි සිංහලෙන් සර් ඔව් සර් ලැප්ටොප් එකකට එනවාද LED ඩිස්ප්ලේස් නොත් ඔව් සාමාන්‍යයෙන් තියෙන පුතේ LCD හරිද බොහොම කලාතුරකින් LED ඩිස්ප්ලේ තියෙන ඒවා තියෙන්න පුළුවන් හරි සාමාන්‍ය අපි භාවිතා කරන ඒවා තියෙන LCD ඔය LED භාවිතා වෙන්න පුතේ ඔය වෙළඳ ආයතන වල ප්‍රචාරක නාම පුවරු වලට බස් වලත් ගහලා තියෙන LED එකක් බස් වල ගහලා තියෙනවනේ දැන් අපි තුමු ගාල්ල කොළඹ අර LED ලයිට්ස් වලින් වැටෙන්න නේ ඒක හරිම දීප්තිමත් ආලෝකයක් නිපදවන ඒ වගේ. ඒතර LED තියෙන්නේ පුතේ අර digital walls ඒ වගේ වට ගොඩක් වෙලාවට. හරි LED. හරි LED බල්බ වල තාක්ෂණයව තමයි යා භාවිතා කරන්නේ. ඒතර ඒකෙදි පුතේ ඉතා දීප්තිමත් ආලෝකයක් නිපදවනවා. ඔය ලැප්ටොප්ස් හැම එකෙම වගේ තියෙන්නේ LCD liquid crystal display තමයි තියෙන්නේ. හරි ඒ කියන්නේ ද්‍රව ස්පටික සංදර්ශක තමයි ලැප්ටොප්ස් වල තියෙන්නේ. ඒතර මතක තියාගන්න ඕනි. පරිගණක තිර වර්ග තුනයි. කැතෝඩ කිරණ නල සංදර්ශකය, ද්‍රව ස්පටික සංදර්ශකය, ආලෝක විමෝචක ඩයෝඩ කියලා. ආලෝක විමෝචක ඩයෝඩ කියලා. හරි ඔය පරිගණක තිර වර්ග තුන. දැන් ඔයාලා මේ තුන මතක තියාගන්න ඕනි. අපි පස්සේ ඔක විස්තර කතා කරනවා ඊළඟ පන්තියට ගියාට පස්සේ. හරි. අපි ලියමු ලිව්වපතේ මාතෘකාවම දැන් සංදර්ශකය කියලා. එතන යටින් ලියමු. සංදර්ශකය කියන එක යටින් ලියන්න. මේ සංදර්ශකය කියන්නේ පුතේ ආදානුපාංගයක් නේද? සංදර්ශකය කියන්නේ ආදානුපාංගයක් ප්‍රතිදාන. ප්‍රතිදාන. එයි මේක ආදාන වලට ගන්න බැරිද? ටච් ස්ක්‍රීන්. ඔව්. ටච් ස්ක්‍රීන් එකක් නම් ආදාන වලටත් ගන්න පුළුවන්. හරි. ලියමු සංදර්ශකය කියන එක යටින්. පරිගණකයේ ප්‍රධානතම පරිගණකයේ ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය පරිගණක තිරය වේ. පරිගණකයේ ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය පරිගණක තිරය වේ. මේ සංදර්ශකය කියන්නේ තෝකටමයි. හරි එතනටම ලියමු. බොහෝ විට එනමුතේ අපි කවුරු හරි මිනිස්සෙක් ලියන්න එපා මේ ටික. බොහෝ විට කියලා නවත්තන්න. අපි කවුරු හරි කෙනෙක් එක්ක sannivedanaya කරන්න යාගේ මොකක් දිහා බලලද? අපි සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් එක sannivedanaya කරන්න යාගේ මොනවද දිහා බලාගෙනද? ඔව් දැන් කාලේ නම් කියන්න වෙන උත්තරේ තමයි. ඔව් සාමාන්‍යයෙන් මුණ දිහා බලාගෙන නේ. ඒ කියන්නේ අපි දැන් කාලේ නම් ඇස් දිහා බලාගෙන තමයි sannivedanaya කරන්න වෙන්නේ. මොකද ඇස් දෙක විතරනේ පේන්නේ නේ. මාස්ක් එකකුත් දාලා. ඒක නිසා. අතර බොහෝ මිනිස්සු පුතේ දැන් අපි පරිගණකයක් එක sannivedanaya කරනවා නම් අපිට පරිගණකේ මොකක්ද දිහා බලාගෙන sannivedanaya කරන්න වෙන්නේ? සංදර්ශකය. ඒ කියන්නේ අපේ හරින මූණ වගේ නේ. ඒ අපේ මූණෙන් අපි එක එක හැංගී මේව පෙන්නනවනේ. අපි තරහ ගිහිල්ලා දින්නේ නැත්නම් එහෙම නැද්ද? හිතවත් කියන්නේ සතුටෙන්ද ඉන්නේ එහෙම කියලා. ඒ වගේ පරිගණක තිරයෙන් තමයි අපිට පරිගණකේ තියෙන සියලු දේවල් sannivedanaya කරන්න. හරි. අපි ලියමු බොහෝ විට පරිශීලකයකු බොහෝ විට පරිගණකය හා
පරිගණකයා සන්නිවේදනය කරන්නේ සන්නිවේදනය කරන්නේ සන්දර්ශකය හරහාය සන්දර්ශකය හරහාය හරි දැන් කවුද මගේ ප්‍රශ්නයක් අහලා තිබුණා මම ඒකට පොඩ උත්තරයක් දෙන්න අහනවා චනල් OLED කියන්නේ මොකක්ද කියලා මම ඕගනික් LED කියලා එකක් තියෙනවා ඩිස්ප්ලේ එකක් ඒ ඩිස්ප්ලේ එක රෝල් කරන්න හිමත් පුළුවන් හරිද පරිගණක තිර වර්ගයක් තියෙනවා OLED කියලා හරි දැන් මේ කියපු ඒවට අමතරව ඒක අලුත් තාක්ෂණයක් අපි සාමාන්‍ය ජීවිතේ වැඩිපුර භාවිත කරන වඩුයි ඒක පුළුවන් නෝ නම් පුතේ ඒක නිකන් හරියට ඔය මොනවද අපි බ්‍රිස්ටල් බෝඩ් එකක් මොනේ බෝඩ් එකක් වගේ අපිට ඒක රෝල් කරන්නත් පුළුවන් ඕන පිටි එක අලවන්න පුළුවන් ඒක ඩිස්ප්ලේ එකක් ඔයාලා දැකලා තියෙන සමහර වාහනවල අලවලා තියෙන පිටිපස්සේ අර මේ ඉක්වලයිසර් එකක් අර ඉහළ පහළ යන මේ ලයිට් ස්පේලියක් අර පැත්තට යන එකක් නෙවෙයි හන්දි අර VIP වගේ ගහගෙන එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. හරි ඉහළ පාලන සවුන්ඩ් සිස්ටම් වලට අනුව. හරි මොදිත්. හරි. හරි එතකොට ඒ වගේ එකක් පුතේ ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. හැබැයි ඒක ස්ටික එකක් විතර අලවන්න පුළුවන්. එතකොට ඕගනික් LED කියන්නේ එහෙමයි. මම එහෙම එකක් පෙන්වන්නම්. ඕගනික් LED එකක්. වීඩියෝ එකක් තියෙන එක හරියන්නේ හරි මෙන්න මේ තියෙන පුතේ එහෙම පැනල් එකක් OLED ඩිස්ප්ලේ පැනල් එකක් තමයි මේ තියෙන්නේ ඕගනික් LED එක ඉතාම සියුම් දැන් මේ තියෙන පුතේ ඒ වගේ එකක් මේ ඕගනික් LED එකක් මෙන්න මේ වගේ රවුම් කරන්න පුළුවන් කෙනෙක් ඒගොල්ලෝ අදහස් කරනවා ඕගනික් LED ගම තව ඒව එනවා OLED කිව්වම මේ ගොඩක් පින්තූර වෙන වෙනේවත් තියෙනවා මේ තියෙන්නේ අතන මෙන්න මේ වගේ එකක් තමයි ඒගොල්ලෝ ඒක අදහස් කරන්නේ පුතේ මේ වගේ රවුම් කරන්න එහෙම පුළුවන් ඩිස්ප්ලේ එක ඉතා සිහින් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ OLED වලදී හරි ඒකයි මේ ෆෝන් වලට එහෙමත් හඳුන්වා දෙලා තියෙන දොර රවුම් කරන්න බෑ හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ රවුම් කරන්න එහෙම පුළුවන් ඩිස්ප්ලේ එකක් තමයි OLED ඔයෝගනික් LED කියලා කියන්නේ සර් සමහර අලුත් ලැප්ටොප් වලට එහෙම මේ වගේ ඩිස්ප්ලේ එනවා නේද එන්න පුළුවන් OLED ඒ වෙනවා හරි OLED ඒ වෙනවා අලුත් ලැප්ටොප් වල සර් එතකොට ඒකේ මිල වැඩිද ඔව් සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා මිල වැඩි වේ පුතේ ටිකක් මොකයික ඒ කියන්නේ අලුත් තාක්ෂණයක් විදිහට අලුත් එකක් නම් සාමාන්‍ය මිල වැඩි ඉන්නේ කොහමද නේද එතකොට සාමාන්‍ය ප්‍රමාණයට වඩා මිල වැඩි වෙන්න පුළුවන් ඒකෙදි හරි එහෙම කිව් එක හොඳයි විස්තරේ අපි ඒ කියන්නේ අපේ සිලබස් එකට එහෙම නැහැ අර සාමාන්‍ය ජීවිතයේ මොනව හරි භාවිතා කරන්න දෙයක් තියෙනවා නම් එහෙම කියන්නේ එතකොට අපිට අදහස් හොමාරු කරගන්න පුළුවන් නේ හැමෝටම මේක දැනගන්න පුළුවන් මෙහෙම එකකුත් තියෙනවා කියලා හරි එහෙම Taman දන්න දේවල් මොනව හරි තියෙනවා නම් එහෙම කියන්න ियाली
එයත් එක් කරන් යමු කියලා කියනවා. දැන් ඔයා පරිගණක තිරයක් ගණිතේ මොනවද සලකා බලන දේවල්? මේ තමයි සාමාන්‍ය ජීවිතයට කියන්නේ. ඔයා පරිගණක තිරයක් මිලදී ගණෙද්දී සලකා බලන දේවල් මොනවද? එහෙනම් මොකක් බලන්නද ඔය ගන්නවද? කියන්න. ප්‍රමාණය. මොකද? ඕ. පරිගණක තිරයේ ප්‍රමාණය වැදගත්. එතන මේ සාමාන්‍ය ටීවී වලත් කියන ප්‍රමාණය. එතන පරිගණක තිරයේ ප්‍රමාණය. මම කොච්චර විතර ප්‍රමාණයක්ද තියෙන්නේ පරිගණක තිරවල? එහෙමතේ. මොන ප්‍රමාණය වගේ පරිගණක තිර සාමාන්‍යයෙන් තියෙන්නේ අපිට දකින්න ලැබෙන්නේ? කවුරු හරි කියන්නකෝ. ඔය ලැප්ටොප් තිර නැත්නම් පරිගණක තිර ලැප්ටොප් ස්ක්‍රීන් උනක් කමන්නේ? අඟල් 16 15 වගේ. ඔව් අන්න හරි. අඟල් 15. ඔව් 15.347 ඔය වගේ. නේ 16 ඒ වගේව තමයි දකින්න ලැබෙන්නේ පරිගණක තිර. හරි. එතකොට පරිගණක තිරයක් දැන් මම ඊයේ පෙරේද ක්ලාස් එකක් ගන්නවල ළමයෙකුට එයා අහනවා ඔය කම්පියුටර් එකේ පරිගණක තිරේ ස්පීඩ් එකක් තියෙනව නේද කියලා. ස්පීඩ් එකක් තියෙනවා පරිගණක තිරයක. ඒක අපි කියන ප්‍රති දැන් කම්පියුටර් එකේ ස්පීඩ් එක මනිනවනේ නේ. කම්පියුටර් එකේ ස්පීඩ් එක මනින්නේ මොන එකකින්ද? ඒ පුතේ. කම්පියුටර් එකේ ස්පීඩ් එක මනින්නේ මොන එකකින්ද? හර්ට්ස්. ඔව්. පරිගණක තිරයේ වේගය මනිනවා හර්ට්ස් වලින්. තර පරිගණක තිරයේ පුතේ ස්පීඩ් එකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් පෙන්වන්නම්. මේ මේ තියෙන පුතේ අර ඩිජිටල් වෝල් එකක්. මේ මේ වගේ උත්සව වලදී භාවිතා කරනවා. ඩිජිටල් වෝල්. ඔය මියුසිකල් ෂෝස් වලදී සමහර වෙලාවට පිටිපස්සෙන් ඔය ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් යවන්නේ ඩිජිටල් වෝල් භාවිතා කරලා. ඒතර ඒවයි තියෙන LED ටෙක්නොලොජි එක. දවාලේ මහා දවාලේ මියුසිකල් ෂෝ එක තිබුවත් කොච්චර අවුව වුණත් ඉතාල පැහැදිලිව පේනවා. මෙයාට නම් කොහොමත් පැහැදිලිව පේනවනේ ඕන එකක්. තර දවාලේ ඉතා පැහැදිලිව පේනවා LED වෝල් එකක් භාවිතා කරලා පස්සේ තාම දීප්තිමත් ආලෝකයක් එයාට නිපදවන්න පුළුවන්. මේ දින පුතේ අර CRT මොනිටර් එක එයා ඉලෙක්ට්‍රෝන ගන් එකකින් අර කැතෝඩ කිරණ විදීමෙන් තමයි පින්තූර නිර්මාණය කරන්නේ. මෙතනදී ආ තව දෙයක් මේ 10 වසර ළමයට හදපු එකක් තියෙන්නේ. සාමාන්‍ය පුතේ පරිගණක තිරවල තියෙන මූලික වර්ණ තුනයි මොනවද? පරිගණක තිර red green blue. ඔව් පරිගණක තිර රූපවාහිනී තිරවල තියෙන පුතේ ඔන්න ඔල RGB RGB අර දැන් පුතේ කිව්වේ R කියන්නේ red නේ, G කියන්නේ green, B කියනවා blue. red green blue colors තමයි තියෙන්නේ හැම පින්තූරෙම හැදෙන්නේ ඔය red green blue කියන colors ටික මිශ්‍ර වෙලා. හරි. ඊපස්සේ පුතේ පරිගණක තිරයක් ගත්තම දැන් මේ මෙතන තියෙන්නේ මේ CRT monitor එකක්. උතර යාගේ අපි සලකා බලන මේ තියෙන අඟල් 15 13 නේ. දැන් පුතේ අඟල් 15 මොනිටර් එකක VIN area එක අඟල් 13යි නේ. අඟල් 17 මොනිටර් එකක VIN area එක අඟල් 15යි සමහරට. එහෙනම් පුතේ බලන්න VIN area එක මොනිටර් එකක පුතේ නේද TV එකක දිගපල්ල මනින ඔන්න ওই පැත්තට. හරි. ඒ කියන්නේ අර එක මුල්ලක ඉඳන් අනෙක් මුල්ලට. හරි. හරස් අතර මනින්නේ මතක තියාගන්න ඕනේ. දැන් පේනව නේද මේක? අපි සාමාන්‍යයෙන් එයාගේ දිගපළල මනින්න ඔන්න ඔච්චරයි. අපි සයිස් එක කියන්නේ ඕමයි. මේ අඟල් 15ක්. හරි. 15 inches monitor එකක් ඒ වගේ. හරි. එහෙම තමයි දිග මනින්නේ. එක මතක තියාගන්න ඕන TV එකෙත් එහෙමයි. TV එකෙත් එහෙමයි. එවනම් තුවර එක මුල්ල එක දකුණු පැත්තේ ඉඳන් වමට නෑ වමේ ඉඳන් දකුණට එහෙම නෙවෙයි. හරි. එක මුල්ලක ඉඳන් අනෙක් මුල්ලට තමයි ප්‍රමාණය මනින්නේ. තොර අපි පරිගණක තිරයක් මිලදී ගන්න ගියාම එයාගේ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙනවා. තර ප්‍රමාණය වැඩි වෙන එකද අඩු වෙන එකද හොඳ? වැඩි වෙන එක. සමහර කෙනෙක් කියාවි ඔව් සමහර අයට වැඩි වෙන එක හොඳයි. ඒ අයගේ රැකියාව අනුව තමයි ඒක සමහර තීරණය වෙන්නේ. සමහර ග්‍රැෆික් වගේ ගන්න කෙනෙක් නම් එයා හිතනවා මේක ඩිස්ප්ලේ එක ටිකක් ලොකු නම් වැඩිය හොඳයි මට කියලා. මොකද හොඳට පේනවනේ. නේ. හැබැයි අපි තමු කැම්පස් එකේ ඉන්න ළමයෙක් සමහරට එයාට වගේ එයා හිතේ කුඩා වෙනවා නම් හොඳයි ටිකක්. මොකද එයාට මේක පහසු වෙන්නේ එහා මෙහා ගෙනියන්නත් ඕනි. නේ ඩිස්ප්ලේ එකේ සයිස් එක වැඩි වෙනකොට එයාට ඔක රැගෙන යාම පහසුයි වගේ ගැටලු මතුවෙනවා. ඒ වගේ වගේම එයාගේ ග්‍රැෆික් වගේ දේවල් සමහර කරන්නේ නැත්නම් ඩිස්ප්ලේ එක ටිකක් පුංචි වුණාට කමන්නේ නැහැ. ගැටලුවක් නෑ. ඒ නිසා ඒක අපිට නිශ්චිතව කියන්න බෑ. සමහර අය කැමති ඩිස්ප්ලේ එක ටිකක් ලොකු වෙනකොට ෆෝන් වලවත් එහෙමයි.
වෙනද හැමෝම බැලුවේ ෆෝන් එකේ ප්‍රමාණය කුඩා කරගන්න. හැබැයි දැන් හොයන්නේ ඩිස්ප්ලේ එක ටිකක් ලොකු ෆෝන් එක. හැමෝම හොයන්නේ. නේ? ඒ වගේ. ඒතර ඉස්සර ඒ ෆෝන් හදපු සමාගම කරේ ෆෝන් එකේ ප්‍රමාණය ටික ටික කුඩා කර කර ඉන්නේ. දැන් හැබැයි ෆෝන් එකේ ප්‍රමාණය ආයි ටික ටික ලොකු කරමින් යනවා. නේ? හොඳ ඩිස්ප්ලේ එකක් තියෙන. ඒ වගේ. හරි. ඒතර ඒක එක එක පුද්ගලයාගේ අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. නේ? අපි ප්‍රමාණය මනින්න එක මුල්ලක ඉඳන් අනෙක් මුල්ලට බව මතක තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ. මේ රීෆ්‍රෙෂ් රේට් කියලා එකක් තියෙනවා මෙයාගෙම. රීෆ්‍රෙෂ් රේට්. ඔක තමයි පුතේ පරිගණක තිරේ වේගය කියලා කියන්නේ. ඔය දන්නවද රීෆ්‍රෙෂ් කරන්නනේ? රීෆ්‍රෙෂ් කරන්න දන්නවද? ඔකේ. අපේ පරිගණක තිරේ රීෆ්‍රෙෂ් කරන්න අපිට පුළුවන් නේ? පුළුවා. කොහොමද කරන්නේ? F5 එක. මවුස් එකේ රයිට් ක්ලික් කරලා රිෆ්‍රෙෂ් එහෙම කරන්න පුළුවන් ඕ. හැබැයි F5 එකෙන් එකපාරටම සමහරට කරන්න බෑ. මේ සමහර ඒවා F5 බෝගම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්නම් මොකද අපි කරන්න ඕනේ? එකපාරක් මවුස් එක රයිට් ක්ලික් කරන්න. ඔව්. මවුස් එක රයිට් ක්ලික් කරලා රිෆ්‍රෙෂ් කරලා F5 ඔබන. ඔව් එකපාරක් රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. සමහරලාට ඉබේම වෙනවා ඒක. ඊට පස්සේ F5 ඔබාගෙන යන්න පුළුවන්. රිෆ්‍රෙෂ්. ඔතන රිෆ්‍රෙෂ් වෙන වේගයක් තියෙනවා පුතේ. මම කියන්නේ රිෆ්‍රෙෂ් වෙන්නේ මොන විදියටද? ඉස්සර ප්‍රසන්ටේෂන් එකේ පෙන්නුවා. රිෆ්‍රෙෂ් වෙන්නේ මොන විදියටද? මෙන්න. මොන විදියද මේකට කියන්නේ? අර සික්සැක් ක්‍රමයට. නේ? සික්සැක් ක්‍රමයට තමයි රිෆ්‍රෙෂ් වෙන්නේ. එතන රිෆ්‍රෙෂ් වෙන වේගයක් තියෙනවා පුතේ. කොච්චර වේගයකින්ද රිෆ්‍රෙෂ් වෙන්නේ කියලා. ඒ වේගයත් අපිට වැදගත්. රිෆ්‍රෙෂ් වෙන එක. එතකොට රිෆ්‍රෙෂ් වෙන වේගය අපිට බලන්න පුළුවන් ඕන නම් අපේ කම්පියුටර් එකේ රිෆ්‍රෙෂ් වෙන වේගය පුතේ අපිට බලන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ ඩිස්ප්ලේ සෙටින්ස් වලට ගියාට පස්සේ අපේ කම්පියුටර් එකේ ඩිස්ප්ලේ සෙටින්ස් වලට ගියාම බලන් පොඩ්ඩක් ඕන නම් මම රයිට් ක්ලික් කරා යනවා ඩිස්ප්ලේ සෙටින්ස් ඩිස්ප්ලේ සෙටින්ස් වලට ගියාට පස්සේ ඒක ඩිස්ප්ලේ වලට යන්න ඕනි දැන් ඩිස්ප්ලේ වල තමයි අපි ඉඳලා තියෙන්නේ ඒකේ පල්ලෙහාට ගියාම advanced display settings කියලා එකක් තියෙනවා advanced display settings ඒතර advanced display settings වලට ගියාට පස්සේ එයා පෙන්නනවා refresh rate එක කොච්චරද 60 ඔව් මොනවද hertz hertz 60ක refresh rate එකක් තියෙන්නේ ඒතර දැන් මම ඔක මේ මගේ මෙලා ඊයේ පෙරේද ළමයි ප්‍රශ්නයක් ඇහුවා එහම මේ monitor එකේ speed එකක් තියද කියලා ඒතර එයා අහලා තියෙන ඇත්තම refresh rate එක ගැන තමයි එතර ඒ පුතා කියනවා මහින්ද පුතේ මගෙන් ඔක ඇහුවේ. එතර එයා කියනවා එයාගේ කම්පියුටර් එකේ නම් රිෆ්‍රෙෂ් රේට් එක කස්ටමයිස් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක අඩු වැඩි කරන්න පුළුවන්ලු. හරි අර MSI එකක් ඒකේ සමහර ඒවා එහෙම තියෙනවා. ස්පීඩ් එක අඩු වැඩි ෆෑන් කරගෙන වේගය අඩු වැඩි කරන්න පුළුවන් නේ. රිෆ්‍රෙෂ් රේට් එකත් එහෙමයි. අඩු වැඩි කරන්න පුළුවන්. එහෙම ඒවා සමහර අයගේ කම්පියුටර්ස් වල එහෙම භාවිතා කරන්න පුළුවන්. හරි එතර මේ රිෆ්‍රෙෂ් රේට් වේගය විදිහ රිෆ්‍රෙෂ් වෙන වේගය මෙහෙම රිෆ්‍රෙෂ් කරාම ඒ ස්කෑන් වෙලා වෙන වේගය හරි ගොඩාක්ම ස්ලෝ කම්පියුටර් එකක නම් අපිට සික්සැක් ක්‍රමයට යනවා මේක පේනවා එනේ උඩ තියෙන අයිකන්ස් ටික හැමීට මැකිලා ගිහිල්ලා ආයි හැමීට පේන්න ගන්නවා ගොඩක්ම ස්ලෝ එකක නම් හරි අතර අපි පරිගණක තිරයක් මිලදී ගන්නෙදී අර පරිගණක තිරයේ පොතේ ප්‍රමාණය ඔය රිෆ්‍රෙෂ් රේට් ඊට අමතරව තව දෙයක් තියෙනවා රෙසලූෂන් කියලා එකක් යාළුවෙක් එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ෆෝන් එකක් මිලදී ගත්තොත් ඉන්නේ. ඔයා ෆෝන් එක සම්බන්ධයෙන් මොනවද අහන්නේ? ෆෝන් එකක් මිලදී ගත්තොත් එහෙම ඔයා ෆෝන් එක සම්බන්ධයෙන් අහන දේවල් මොනවද? RAM එක කිය. මෙමරි එක. RAM එක අහනවා, මෙමරි එක අහනවා. තව? එච්චරද? ෆෝන් එකේ හරිද? ෆෝන් එකේ ගන්න වර්ගය ගාන අහනවා හරි තව කැමර එකේ පික්සල් ගාන අන්න හරි ඕ ගොඩක් අය එකත් අහනවනේ කැමර එකේ පික්සල් ගාන මොකද පුතේ මේ කැමර එකේ පික්සල් ගාන කියන්නේ ඒක හැබැයි ගොඩක් වැදගත් දෙයක් ගොඩක් අය බලනවා සමහර අය ෆෝන් එක කැමර එක ඔන් කරලා බලනවා කැමර එක මොකද කියලා ඕ කැමරකේ පික්සල් ගාන කියන පදේ කැමරකේ ක්වොලිටි එක තමයි. මේ කැමරකේ ක්වොලිටි එක. අතන මම ඔයාලට පින්තූරයක් පෙන්වුවොත් එහෙම මම පින්තූරයක් පෙන්වන්නම්කෝ.
ඔකම පොඩ්ඩක් තියමු. මෙන්න පින්තූරයක් තියෙනවා. දැන් මම මේ පින්තූරය අපතේ ටික ටික ලොකු කරගෙන යන්න හදන්න. දැන් මෙතනදී ලොකු කරගන්න සමහර බැරි වෙයි. ඒ නිසා මම මෙයාව ඕපන් කරගන්නවා Photoshop වගේ එකකින්. හරි මම Photoshop වගේ එකකින් මෙයාව ඕපන් කරගන්නම්. උදේ ටග් ගාලා මෙයාව ලොකු කරගන්න පුළුවන් මට ඕන තරමට. හරි මම මේ පින්තූරය Photoshop වලින් ඕපන් කරනවා. දැන් මම right click කරා open with කියලා Photoshop තේරුවා. එතකොට ආගේ කම්පියුටර් එකේ Photoshop තියෙනවා නම් එහෙම Photoshop වලින් ඕපන් කරගන්න පුළුවන්. හරි අපි Photoshop වලින් ඕපන් වුණාම බලමු යාගේ සයිස් එක ටිකක් ලොකු කරගන්න පුළුවන්ද කියලා. හරි ඒකට පොඩ්ඩ ලෝඩ් වෙනවා. පොඩි වෙලාවක් ගත වෙයි Photoshop ලෝඩ් වෙනවා. හරි මම ලෝඩ් වුණා. එතන මෙන්න පින්තූරේ තියෙනවා. දැන් ඉතින් මම මේ පින්තූරයේ ප්‍රමාණය ටික ටික ලොකු කරගෙන යනවා. දැන් පේනවා ලොකු වෙනවා. ටික ටික ලොකු කරගෙන යනවා. දැන් ඔයාට මොනවද පේන්නේ? බලුවොත් එහෙම මම ටික ටික ලොකු කරා. කැමරා එකේ ක්වොලිටි අඩු වෙනවා. ඔව් කැමරා එකේ ක්වොලිටි අඩු වෙනවා තමයි. මොනවද ඔයාලා දැන් පේන්නේ? අර මල. චූටි කොටු කොටු. ඔව්. දැන් එයාව පේන්නේ කොටු කොටු නේ? එතකොට මේ කොටු ගොඩාක් එකතු වෙලා නේද පින්තූරේ හැදිලා තියෙන්නේ? බලන්න. දැන් ඔයාට පේනවද පින්තූරේ කොටු? ඔව්. දැන් පේනවද? නෑ. නෑ නේ. මේ පින්තූරේ ප්‍රමාණය විශාල වෙද්දි බලන්න මේ පින්තූරය දැන් මේ හරිය කොටු වැඩිපුර පේන්නේ නැහැ. මේ හරියට කියලා බලුවොත් එහෙම වෙන ආකාරයට කියලා පොඩ්ඩක් බලුවොත් කොටු කොටු මහ ගොඩක් කියලා පින්තූරේ පේනවා පැහැදිලිව. එහෙම පේනවනේ නේ. ඔව්. මේ මෙහෙම ඇවිල්ලා බලුවොත් මේ කොටු ගොඩක් තමයි පින්තූරේ තියෙන්නේ. ඔය විදියට. හරි. එතකොට පුතේ ඔය ඔයාලා පික්සල් ගාන කියලා දහස් කරන්නේ පින්තූරයක් ගත්තම අපි ඒ පින්තූරේ මනිනවා අඟලක කොටුවක් තුල මේ කුඩා කොටු කොච්චර තියෙනවද කියලා. අඟලක කොටුවක් තුල කුඩා කොටු කොච්චර තියෙනවද කියලා. උතල අඟලක කොටුවක් තුල තියෙන කොටු ප්‍රමාණය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද? වැඩි වෙන එක. ඔව්. මේ අඟලක කොටුවක් තුල තියෙන පුතේ කුඩා කොටු මේ කුඩා කොටු වලට නමක් කියන පික්සල් කියලා. මේ පික්සල්ස් ප්‍රමාණය වැඩි නම් ඒ පින්තූරයේ ගුණාත්මකභාවය මොකද වෙන්නේ? ගුණාත්මකභාවය වැඩි. ඒ පින්තූරයේ ගුණාත්මකභාවය වැඩි. අන්න ඒ වගේ පුතේ අපිත් පරිගණක තිරයක් මිලදී ගණිද්දී අපි බලනවා පරිගණක තිරයේ ගුණාත්මකභාවය. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකට කොච්චර අර වගේ කොටු පෙන්වන්න පුළුවන්ද? අපි යාගේ රෙසලූෂන් එක විභේදන අගය කියලා එකක් බලනවා. බලය කැමරා එකක පික්සල්ස් ගාන එන මෙගා පික්සල් ගාන අහන්නේ එයාගේ රෙසලූෂන් කියලා එකක්. විභේදන අගය. ඒ කියන්නේ යාට අඟලක කොටුවක් තුල කොටු කොච්චර පෙන්වන්න පුළුවන්ද කියන එක ඔය බලන්න. අතොර අපි පරිගණක තිරයක් මිලදී ගණිද්දිත් අපි බලනවා පරිගණක තිරයට අඟලක් තුල කුඩා කොටු කොච්චර ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්ද කියලා. අපි ඒකට කියනවා පරිගණක තිරයේ විභේදන අගය කියලා. හරි පරිගණක තිරයේ විභේදන අගය. ඔන ඔය දේවල් සැලකිලිමත් වෙමින් අපි පරිගණක තිරයක් මිලදී ගන්නවා. මිලදී ගනිද්දී. හරි. අපි සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ජීවිතයේ වැඩිපුරම බලන්නේ තිරයේ ප්‍රමාණය. ඊට අමතරව යාට භාවිතා කළ හැකි වර්ණ ගණන ඔය කිව්වා වගේ පික්සල්ස් ගාන විභේදන අගය කියන එක. ඊට අමතරව එයාගේ අර ස්පීඩ් එක රිෆ්‍රෙෂ් රේට් එක ওই දේවල් කරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. පරිගණක තිරයක් මිලදී ගනිද්දී. අපි දැන් පාඩමේදී කතා කරන්නේ ඔව් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. සර් HD කියන එකේ ෆුල් HD කියන එකේ වෙනස මොකක්ද? ඔව්. එහෙනම් පුතේ HD කියන්නේ පුතේ high definition කියන එක. හරි high definition කියවට පස්සේ නිශ්චිත අගයක්ම නෙවෙයි ඒක තියෙනවා කොච්චර pixels ප්‍රමාණයක් කොච්චර colors ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්ද කියන එක. අතන full HD කිව්වම ඒ කියන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් පුතේ RGB කිව්වට RGB වලට පුළුවන් colors 256 ගණනක්. يعني 256 වැඩි කිරීම 256 වැඩි කිරීම 256 ප්‍රමාණයක් පෙන්වන්න. හරි.
එතකොට එයා හැම පරිගණක තිරංග මෙච්චර උපරිමගය පෙන්වන්නේ නැහැ. හරි HD එකත් එහෙමයි. High definition. එයාට පෙන්විය හැකි quality එක. එයා HD තියනවා නම් ඒ කියන්නේ ඒ අර high quality එකක් පෙන්නනවා නම් ඒක තමයි HD කියන්නේ. Full HD කියන්නේ එයාට පෙන්විය හැකි උපරිම ප්‍රමාණය එයා පෙන්නනවා. සාමාන්‍යයෙන් එයාට පෙන්වන්න පුළුවන් උපරිම quality එකෙන් පෙන්වන්නේ නැහැ. ඒක full HD වුණාම එයාට පෙන්වන්න පුළුවන් උපරිම quality එකට එයා භාවිතා කරනවා. අර colors උනත් එහෙමයි. කලර්ස් පුතේ අපි සාමාන්‍යයෙන් අර 256 වැඩි කිරීම 256 වැඩි කිරීම 256 ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන් වුණාට එච්චරම් ප්‍රමාණයක් පෙන්වන්නේ නැහැ. හැබැයි අර උපරිමය භාවිතා කරනවා නම් තමයි ඔය ෆුල් HD කියලා අදහස් කරන්නේ. හරි ඒක ගොඩක් වෙලාවට බෙලඳ ප්‍රචාරණය සඳහාත් භාවිතා කරනවා. නේ ෆුල් HD කියන එක. HD ෆුල් HD අර අදහස තමයි අරක උපරිම ක්වොලිටි එක පෙන්වුම් කරනවා කියන්නේ high definition කියන්නේ. හරි අපි කතා කරමින් පිටියේ පුතේ දැන් මම කතා කරපු අර ඔක්කොම දේවල් ටික අපි නෝට් එකේ සලහන් කරගන්නෙත් නෑ. ඔයාට සිලබස් එකටත් නෑ. හැබැයි ඔයා පරිගණක තීරයක් මිලදී ගනිද්දී ඔය කියපු දේවල් කරේ අවධානය යොමු කරන්න ඕනේ. පරිගණක තීරයක් මිලදී ගන්නව නම් ඔතන අපි ප්‍රධාන වශයෙන් බලන්නේ මූලිකවම අපි බලන්නේ පරිගණක තීරයේ ප්‍රමාණය කොච්චරද කියලා. මොන ප්‍රමාණයේ පරිගණක තීරයක්ද කියන එකට පිළිබඳව තමයි අපි වැඩිපුර සැලකිලිමත් වෙන්නේ. ලියමු ඔතන යටින් සන්දර්ශකයේ ප්‍රමාණය ඔව් මාතෘකාවක් එහෙම ලියන්න මොදිත් ද ලැප් එක ස්පීඩ් කරගන්නේ කොහොමද කියන්නේ එක්කෝ එකේ තියෙන වෛරස් වගේ දේවල් ඉවත් කරගන්න හොඳ වෛරස් ගාඩ් එකක් භාවිතා කරන්න වෙනවා ඒ වගේම තමයි වෛරස් ගාඩ් එකක් හොඳ එකක් දැම්මම ඒක ඔටෝමැටිකලි රන් වෙන්න දුන්නා නම් සමහර කම්පියුටර් ලැප්ටොප් එක ඔන් වෙන්න නැත්නම් පෙන් එකක් සම්බන්ධ කරන හැම වෙලාවකම මගේ AI ස්කෑන් කරනවා. ඒතරත් යම් ප්‍රමාණයකට වේගය අඩු කරනවා එයා. මොකද මේ ස්කෑන් කරන නිසා. ඒතර අපිට ඕන නම් පුළුවන් අවශ්‍ය වෙලාවට ඔටෝමැටිකලි දෙන එක හොඳයි උනේ. අවශ්‍ය වෙලාවට පමණක් ඕන නම් ස්කෑන් කරගන්න. ඔටෝමැටිකලි නොදී හැමතිස්සෙම මේක ස්කෑන් නොකර අවශ්‍ය වෙලාවට පමණක් ස්කෑන් කරගන්න දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ කම්පියුටර් එකේ ෆයිල්ස් එක එක තැන්වල ගබඩා කරලා තියෙන එක එක වර්ගයේ ඒවා. ඒ කියන්නේ අපිටම සින්දු කම්පියුටර් එකේ හැම තැනම තියෙනවා. ඊට පස්සේ ඔයාට ඕන පාඩම් කොටස් එහෙම හැම තැනම තියෙනවා. එහෙම නැතුව ඔයාට පුළුවන් නම් එක එක පාටිෂන් වල එහෙම නැත්නම් එක එක තැන්වල අදාළ දේවල් වෙන වෙනම ගබඩා කරගන්න සමහර පරිගණක ස්පීඩ් එක වැඩි වෙනවා. හරි. ඒ වගේම තමයි ඔයා කම්පියුටර් එකේ C වල ඒ කියන්නේ අපිට ඩෙස්ක්ටොප් එකේ ඊට පස්සේ ડોකියුමන්ට්ස් වල එමුනම් my pictures my videos අන්න ඒකේ ඒ දේවල් වල වැඩිපුර දේවල් ගබඩා කරලා තියෙනවා නම් අන්න ඒකත් හේතුවක් වෙනවා ඔයාගේ පරිගණකය slow වෙන්න ඒ වගේම ආගේ කම්පියුටර් එකේ සමහර ලාවට temporary files මහා ගොඩාක් හැදිලා තියෙනවාතාවකාලිකව හැදෙන files ඒවා සමහර ඒවා මකනවා සමහර ඒවා මකන්නේ නැහැ අනේ ටෙම්පරරි ෆයිල්ස් මහා ගොඩාක් තියෙනව නම් ඒව ඉවත් කරගන්නත් ඕනි. හරි පුළුවන් හිට ඩීප් ෆ්‍රැග්මන්ටේෂන්ස් හරි ඒ වගේව භාවිතා ඩිස්ක් ක්ලීන් අප් කියලා පහසුකම් තියෙනවා. ඒව භාවිතා කරන්න පුළුවන්. හැම කම්පියුටර් එකෙම වගේ තියෙනවා ඩීප් ෆ්‍රැග්මන්ටේෂන් ඩිස්ක් ක්ලීන් අප් වගේ පහසුකම්. ඒව භාවිතා කරන්න පුළුවන් මුදි. වේගය ටිකක් වැඩි කරගන්න. හරි. ලියමු සන්දර්ශකයේ ප්‍රමාණය සන්දර්ශකයේ ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ සන්දර්ශකයේ ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ විකර්ණය ඔස්සේ පවතින දිග ප්‍රමාණය පදනම් කර ගනිමිනි පවතින දිග ප්‍රමාණය
පදනම් කරගනිමිනි. මෙහිදිග අඟල් වලින් ප්‍රකාශ කරනු ලබයි. මෙහිදිග අඟල් වලින් ප්‍රකාශ කරනු ලබයි. අඟල් වලින් ප්‍රකාශ කරනු ලබයි. ඔය අපිට පොඩි පරිගණක තිරයක් ඇඳලා ඒ කියන්නේ මේ වගේ එකක් වුණත් කමන්නේ. දැන් මේක අඳින ගියොත් ඊ අමාරු වෙන්නේ. මම වෙන එකක් පෙන්වන්නම් ඒක නිසා. මේ වගේ පරිගණක තිරයක් නම් මෙහෙම පරිගණක තිරයක් ඇඳලා අර ලේසි පහසු එකක් ඇඳ ගන්න. පරිගණක තිරයක් ඇඳලා එයාගේ දිග අපි සටහන් කරගමු මෙන්න මෙහෙම. මේක මුල්ලක ඉඳන් මෙන්න මේ මුල්ලට. එහෙනම් දැන් අපි යාගේ දිග කියන්නේ. පරිගණක තිරයක් කොහොම අඳින්න? මෙන්න මේක මුල්ලක ඉඳන් අනෙක් මුල්ලට ඉරක් ඇඳ ගන්න. ඉරක් නෙවෙයි මේ වගේ ඊතලයක්. දෙපැත්තට මේ ඊහිස් තියෙන. ඔය විදියට. වාගේ දිග මනින්නේ ඔහොම. පරිගණක තිරයේ ප්‍රමාණය. තිරයක් අඳින නිකන් කොටුවක් අඳින මෙන්න මේක මුල්ලක ඉඳන් අනෙක් මුල්ලට තමයි අපි යාගේ දිග සටහන් කරන්නේ කියන එක තමයි අදහස. හරි එකඳ ගන්න ඉක්මනට දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන පින්තූර මොකද අඳින්න ඕනේ නැහැ හොඳයි ඒ වඳින්න යන්නේ නැහැ එපා රංගල් 15 සමහර 15යි දශම ගණන් ලැප්ටොප් වල තියෙනවා 17 19 ඒ වගේ පරිගණක තිර ප්‍රමාණ තියෙනවා ඇති සාමාන්‍යයෙන් දානවනේ මතක නැත්නම් කරන්න මොනව හරි එක. එහෙනම් පාස්වර්ඩ් එක ඉතින් හොයා ගන්නම වෙනවා ඒ වගේම. හරි. ලියම්පති අනුමාත්‍රකාව තාක්ෂණය අනුව සන්දර්ශක වර්ග. තාක්ෂණය අනුව සන්දර්ශක වර්ග. තාක්ෂණය අනුව සන්දර්ශක වර්ග. තාක්ෂණය අනුව සන්දර්ශක වර්ග හරිද ලියවනේ ඔතන යටින් ලියමු නිෂ්පාදිත තාක්ෂණය අනුව සන්දර්ශක වර්ග තුනක් නිෂ්පාදිත තාක්ෂණය අනුව සන්දර්ශක වර්ග තුනක් පහත දැක්වේ. පළවෙනි එක කැතෝඩ කිරණ නල
සන්දර්ශකය කැතෝඩ කිරණ නල සන්දර්ශකය මෙහෙමත් ලියා ගන්න ඕනි කැතෝඩ් රේ ටියුබ් CRT කියලා කැතෝඩ කිරණ නල සන්දර්ශකය එනි CRT කැතෝඩ් රේ ටියුබ් කැතෝඩ් රේ ටියුබ් කියලා ලියා ගන්න කැතෝඩ් රේ ටියුබ් හරි ඊළඟ එක ද්‍රව ස්පටික සන්දර්ශකය ද්‍රව ස්පටික ස්පටික කියන්නේ මෙන්න මෙහෙම මම ලියලා පෙන්නන එක දෙවෙනි එක මේ කියන්නේ ද්‍රව ද්‍රව නම් ලියා ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ හොඳ බලන්න හරි හරි පුළුවන් ද්‍රව ස්පටික මෙන්න ස්පටික ද්‍රව ස්පටික සන්දර්ශකය ද්‍රව ස්පටික සන්දර්ශකය හරි ඒ කියන්නේ LCD LCD ආ සිංහල එළිය වෙන්න එපා LCD light emitting diode LCD liquid crystal display LCD liquid liquid කියන්නේ ද්‍රවයක් දාලා තියෙන එකේ crystal display ද්‍රව ස්පටික සන්දර්ශකය ඊළඟ එක ආලෝක විමෝචක ඩයෝඩ ඊළඟ එක ආලෝක විමෝචක ඩයෝඩ ආලෝක විමෝචක ඩයෝඩ එකට අපි කියනවා ලයිට් එමිටින් ඩයෝඩ මම ඉස්සෙල්ලා ලිව්වේ ඒක වැරදිලා ලයිට් එමිටින් ඩයෝඩ light emitting diode ආලෝක විමෝචක ඩයෝඩ light emitting diode හරි උතර මතක තියාගන්න පරිගණක තිර වර්ග තුනයි CRT LCD LED අර ඕගනික් LED ඒවත් තියෙනවා හොඳ ඔය තුන අපි මතක තියාගමු හරි දැන් මේකේදී පුතේ තව මතක තියාගන්න CRT කියන්නේ ටිකක් අර ප්‍රමාණයෙන් විශාල පරිගණක තිර. ඒක ප්‍රමාණයෙන් විශාල නිසා බරෙන් වැඩි. එහා මෙහා රැගෙන යාම අපහසුයි. ඒ වගේම එයාගේ තව අවාසි තියෙනවා. එයාගේ තිරයේ සෙලවීම් වැඩි. සෙලවීම් වැඩි කියන්නේ පුතේ සෙලවෙනවා නම් තිරය පින්තූර සෙලවෙනවා නම් අපේ ඇස් වලට අමාරුයි. L CRT හැබැයි LCD සහ LED දෙවර්ගයම එහෙම ගැටලු නෑ. ඒවා වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බ ලබා දෙනවා, පැහැදිලි පින්තූර දෙනවා. ඒ වගේම ප්‍රමාණය ඉතා කුඩායි. එයා මෙහා රැගෙන යාම හරිම පහසුයි. ඔගේ වාසි තියෙනවා LCD සහ LED වල. මේ ද්‍රව ස්පටික සන්දර්ශකය, ඒකම ආලෝක විමෝචක ඩයෝඩ වල දීපතේ මේ වගේ වාසි තියෙනවා. හරි. අපි ඔතන යටින් ලියමු. ඔතන යටින් ලියමු. ඡේදයක්. CRT වර්ගයේ CRT වර්ගයේ සන්දර්ශක CRT වර්ගයේ සන්දර්ශක අනෙකුත් සන්දර්ශක වලට සාපේක්ෂව අනෙකුත් සන්දර්ශක වලට සාපේක්ෂව බරෙන් වැඩි වන අතර බරෙන්
වැඩි වන අතර බරෙන් වැඩි වන අතර වැයවන ඉඩ ප්‍රමාණයද වැඩිය වැයවන ඉඩ ප්‍රමාණයද වැඩිය වැයවන ඉඩ ප්‍රමාණයද වැඩිය එමෙන්ම එමෙන්ම මේවා එමෙන්ම මේවා වැඩි විදුලි පරිභෝජනයක්ද එමෙන්ම මේවා වැඩි විදුලි පරිභෝජනයක්ද වැඩි විදුලි පරිභෝජනයක්ද සිදු කරයි සිදු කරයි අලුච්ඡේදකින් ලියමු අලුච්ඡේදකින් ලියමු අඩු විදුලි පරිභෝජනයක් සහිත අලුච්ඡේදකින් අඩු විදුලි පරිභෝජනයක් සහිත අඩු විදුලි පරිභෝජනයක් සහිත LED සංදර්ශක LED සංදර්ශක LED සංදර්ශක වර්තමානයේ වන විට වර්තමානයේ වන විට ජනප්‍රිය වෙයි වර්තමානයේ වන විට ජනප්‍රිය වෙයි හරි පුතේ අපේ පරිගණකයේ ඉන්න පුතේ මතකයක් අපි එයාට කියනවා සාමාන්‍යයෙන් ප්‍රධාන මතකය කියලා මේ ඉන්නේ මතක දැකලා තියෙනවද මේව අපේ පරිගණකයේ තියෙන පුතේ මතකයක් අපි සාමාන්‍යයෙන් එයාට කියනවා අපේ ප්‍රධාන මතකය කියලා මෙන්න ඉන්නවා එහෙම මතක දැකලා තියෙනවද මෙයාව දැකලා තියෙනවද නැද්ද සර් RAM එකක්ද ඔව් මේ තියෙන පුතේ RAM එක එයා තමයි අපේ පරිගණකයේ ප්‍රධාන මතකය කියලා අපි කියන්නේ හරි දැන් ඔයාට හිතෙයි සමහර පුතේ ඔයාට හිතෙන්න පුළුවන් නෑ ප්‍රධාන මතකය වෙන නැත්තේ hard disk එක නේද කියලා නෑ අපි වැඩිපුර ගබඩා කරන්න ඒකෙනේ හැබැයි එයා ප්‍රධාන මතකය නෙවෙයි එයා අපි කියන්නේ ද්විතීක මතක දෙවනුව ඉන්න මතක තමයි ඒව ද්විතීක මතක hard disk එක කියන්නේ දෘඩ තැටිය කියන්නේ එයා ද්විතීක මතකයක් අපේ පරිගණකයේ ප්‍රධාන මතකය තමයි අපතේ RAM කියන්නේ මෙන්න සිංහලෙන් සසම්භාවී ප්‍රවේශ මතකය කියන නෑ ඉංග්‍රීසියෙන් random access memory සසම්භාවී ප්‍රවේශ මතකය දැන් සසම්භාවී ප්‍රවේශ මතකය තමයි අපේ පරිගණකයේ ප්‍රධාන මතකය වෙන්නේ හැබැයි උදේ සසම්භාවී ප්‍රවේශ මතකයේ දත්ත ගබඩා වෙන්නේ තාවකාලිකව ඒක හරියට පුතේ අපි ඔන්න අද අපේ සරප්ප දෙක ගලවලා තියලා යනවා එක තැනක උතර ඊළඟ දවසෙත් අපි එද්දි අපිටම අපේ වාහනේ නවත්තලා යනවා කියලා ඊළඟ දවසෙත් අපි ඇවිල්ලා අපේ වාහනේ නවත්තන ඊතර මිඩ හොයනවද නැත්නම් අපි තියෙන වාහන අයින් කරනද අපේ වාහනේ මෙතන තමයි නවත්තන්නේ කියලා එහෙම කරනවද සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ නේ අපි ඉඩ තියෙන වෙන තැනක නවත්තනවා එතකොට අද අපිට ඉඩ වෙන් කළා දුන්නා අද අපිට ඉඩ වෙන් කළා දුන්නා ඒ ඉඩ වෙන් කරපු ප්‍රමාණයත් එයා ඉවත් කර ගන්නවා ඉඩේ ගබඩා කරපු දේවලුත් එයා අමතක කළා දානවා ඊට පස්සේ ගබඩා කරන යනකම් එයා මතක තියන් ඉන්නවා හැබැයි අදාළකාරී ඉවර වෙලා අපි යද්දි එයා සියලුම දේවල් ටික අමතක කළා දානවා අතර ඒ ඉඩෙයිම එතනම වෙනත් කෙනෙක්ව ගබඩා කරගන්න පුළුවන්. හරි සසම්භාවයේ පිවිසුම් මතකයත් එහෙමයි. සසම්භාවයේ පිවිසුම් මතකයේ පුදි දත්ත ගබඩා කරගන්නවා.
හැබැයි අදාළ කාර්ය අවසන් වූ සැනින් ඒ දත්ත ටික අමතක කළ දානවා මකා දානවා හරි ඒසාපි සම්භාවයේ පිවිසුම් මතකයට කියනවා යා తాවකාලික මතකයක් කියලා සසම්භාවයේ පිවිසුම් මතකය කියලා කියන්නේ తాවකාලික මතකයක් හැබැයි යා තමයි අපේ පරිගණකයි කවුද ප්‍රධාන මතකය වෙන්නේ අපේ පරිගණකයි ප්‍රධාන මතකය වෙන්නේ අපි ලියමු පුතේ මාතෘකාව මාතෘකාවක් ලියුවානේ ලියවද මාතෘකාව ප්‍රධාන මතකය කියලා නෑ සර් හරි අපි ලියමු මාතෘකාව ප්‍රධාන මතකය main memory ඔව් මොදිත අහනවා CMD කියන්නේ මොකක්ද වෙන්නේ කියලා CMD කියන්නේ මොදිත මොදිත් නේ මොදිත් අහන්නේ CMD කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන මේ command prompt එක command prompt කියන්නේ පොතේ ඒක ඉස්සර කාලේ තිබුණු operating system එකක් එතන DOS කියලා interface එකක් එතන DOS වලට ගිහිල්ලා නම් command prompt එකට ගිහිල්ලා අපිට සාමාන්‍ය පරිගණකයේ කරන ගොඩාක් දේවල් කරන්න පුළුවන් හැබැයි ඒක ටිකක් අමාරුයි ඒ මොකද අපි සියලුම දේවල් කරන්න විධාන type කරලා මේ mouse එකක්වත් එහෙම මොකුත් භාවිතා කරන්න බෑ ඒකෙදි සියලුම දේවල් අපි කරන්නේ ටයිප් කරලා එහෙම නැත්නම් අතුරු ලියනය කරලා හැමදේම කරන්නේ ටයිප් කරලා එහෙම නැත්නම් අපි කියනවා යතුරු ලියනය කරලා කියලා හරි command prompt එකේදී අපි 10 අවස්ථරදී command prompt එක ගැන කතා කරනවා 10 අවස්ථරදී හරි එතකොට අපි පුතේ දැන් මම 9:45 නකම කරන්න හිටියේ හදිස්සිය ක්ලාස් එකක මීටින් එකක් තියෙනවා 9:25ට හරි ඒක නිසා අද පන්තිය නවත්තනවා එතකොට දැන් මට කීප දෙනෙක් කතා කරා 8 මාර්ට් පන්තිය දා ගන්න කියලා 8 මාර් ඉඳන් 10 වෙනකන් දැම්මොත් ඒක හතරදරයි දේ වෙලාව නෑ සර් එහෙනම් අපහසු නම් දැන් රෑ 10 වෙනකොට නිදිමත හරි එහෙම ගැටු කියනවා නෑ සර් අපහසු අය ඉන්නවා අත උස්සන අපහසු අය ඉන්නව නම් හරි එහෙනම් 8 මාර්ට් තමයි අපි දාන්නේ ඊට පස්සේ 10 වෙනකන් අතරකට අපහසුතාවයක් වෙනවා දැම්ම කියන්න ඕනි. හරි මේ මම එයාගේ නම මොකුත් කියවන්නේ එහෙම මොකුත් කරන්නේ නැහැ. ඒක නිසා තමන්ට අපහසු නම් දැම්ම කියන්න. මොකද වෙන ළමයින්ට සමහර පන්ති දැන් 8 ඉවර වෙන්නේ 8 මාරනවා ගෙදරෙද්දී. එහෙම ගැටලු තියෙන නිසා තමයි මේ කිව්වේ. හරි එහෙම ගැටලුවක් නැහැ නේ එහෙනම් දෙන්නේ. හරි එහෙනම් අපි ලබන සතියේ නම් පුතේ 8 මාර්ට් තමයි පන්තිය කරන්නේ. මේ අර මීටින් එකක් නිසා තමයි දැන් මේ පන්තිය නවත්තන්නේ. ඔයි කියපු දේවල් ටික පොතේ පොඩ්ඩක් බලන්න. දැන් අපි 9 අවස්ථරේ මේ පාඩමේ ටිකක් ඉස්සරහට ගමන් කරමින් ඉන්නේ. අපිට තව සති දෙකකින් විතර සති දෙකක් විතර යනකොට මේ පාඩමේ අවසන් කරන්න පුළුවන්. ඔතන අපි යන වේගය වැඩි කියලා එහෙම නෙවෙයි මේක හරි සරල පාඩමක් තියෙන්නේ. අපිට මිට වඩා වැඩගත් පාඩම් තියෙනවා අවසානයේදී. ඔය ස්ක්‍රැච් අර පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියන්න. ෆ්ලෝ chart තියෙන ඒවයි අපි වැඩිපුර කතා කරනවා. මොකද ඒව තමයි අපිට වැඩගත්ම වෙන්නේ. මේ වැඩගත් නැත්තේ නෑ. මේ තියරි කොටස මතක තියාගන්න ඕනේ. හැබැයි අර ස්ක්‍රැච් වගේ දේවල් අපිට මිට වඩා වැඩගත් වෙනවා ප්‍රෝග්‍රෑමින් ටික. හරි. එහෙනම් පුතේ අද අපි නවත්තනවා පන්තිය. හැමෝම හොඳට සූදානම් වෙන්න. ඒ වගේම ගොඩක් පාසල් වල 6 ඉඳන් 9 අවසර වෙනකොට විභාගයක් පවත්වන්න හදනේ. දැන් 10 11 12 13 විභාග තියෙනවා කොහොමද? දැන් අපේ පාසලේ නම් ඊයේ සාකච්ඡාවක් තිබුණා. 6 ඉඳන් 9 අවසර වෙනකොට විභාගයක් පවත්වන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඒතර ලෑස්ති කරමු කියලා. ඒතර ඔයාලටත් විභාග පවත්වයි. ඔයගොල්ලන්ගේ පාසලු සවල සූදානම් වෙලා ඉන්න 6 අවසර ඉඳන් 9 අවසර වෙනකොට විභාග පවත්වන්න කටයුතු සූදානම් කරන ගොඩක් පාසල්. හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන් සර්, thank you sir. Good night.